ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය සභාපතිතුමනි, ගෞරවනීය මහලේකම්තුමනි, සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි, මිත්‍රවරුනි. මා ඉතාමත් සතුටු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් සිව්වන වරටත් සහභාගී වීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක් වශයෙන් එහි තිබෙනා වූ සියලු එකඟතාවයන් ප්‍රඥප්තීන් සම්පූර්ණ වශයෙන්ම අනුගමනය කිරීමට ක්‍රියාත්මක කිරීමට පූර්ණ වශයෙන් බැඳී තිබෙන රටක් ශ්‍රී ලංකාව පසුගිය වසර 3.5කට වැඩි කාලයක් එයි රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කිරීමේදී මා ලැබූ ප්‍රගතිය රජයේ දියුණුව අද අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් 2015 ජනවාරි මාසයේ මා බලයට පත්වන විට ජනතාවගේ ඡන්දයෙන් මගේ රටේ විදායක ජනාධිපති ධූරයේ මා දරන ධූරයේ තිබූ අසීමිත බලතල ඒ රජෙකුගේ බලතල වලට වඩා අධිරාජ්‍යයෙකුගේ බලතල කියලා කියන්න පුළුවන් මේ යුගයේ තුල මිනිසෙක් විසින් බලයට පත්වු රාජ්‍ය නායකයෙක් විසින් කළ යුතු පුළුල්තම යුග මෙහෙවර ඉටු කරමින් ඒ රජෙකුගේ නොව අධිරාජ්‍යයෙකුගේ මා දරන්නා වූ තනතුරේ තිබූ බලතල ඉවත් කර ඒවා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැවරූ බව මා මෙහිදී සඳහන් කරන්නේ ඉතාමත් සතුටින් ගෙවි ගිය වසර 3.5 කාලය තුල මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කර තිබෙනවා මානව හිමිකම් ශක්තිමත් කර තිබෙනවා මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කර තිබෙනවා මාධ්‍ය නිදහස පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා අධිකරණයේ ස්වාධීනත්වයේ ශක්තිමත් කර තිබෙනවා ඒ නිසා මීට වසර 3.5කට පෙර තිබූ ශ්‍රී ලංකාව නොවේ අද තිබෙන්නේ ඊට වඩා වෙනස් වූ මානවවාදී සමාජයක් පරිපූර්ණ වූ සමාජයක ජීවත් වෙන ජන සමාජයක ශ්‍රී ලංකාවක් කියලා මට මේදී විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම මේදී මා සඳහන් කරන්නට ඕන අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වශයෙන් කටයුතු කිරීමේදී එහි සමාජික රටවල් වශයෙන් අපිගේ තිබෙනා වූ වගකීම් සහ යුතුකම් වලදී ලෝකයේ තුල ඇතිවන්නා වූ ජාත්‍යන්තරයේ ඇතිවන්නා වූ දේශපාලන ප්‍රවණතාවයන් ආර්ථික අසමානතාවයන් මනුෂ්‍යත්වයට අභියෝග වන්නා වූ කාර්යයන් පුළුල් ලෙස අධ්‍යයනය කිරීමත් ඒවාට මුහුණ දීමත් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව කතා කරන විට අද ලොව පුරා සරණාගතයින් විශාල වශයෙන් සිටිනවා සරණාගතයින්ගේ ප්‍රශ්නය ඉතාමත් පුළුල් ප්‍රශ්නයක් බව අපි දන්නවා ඒ නිසා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල් ඒ වගේම විවිධ සංවිධාන ඒ වෙනුවෙන් කරන්නා වූ විවිධ මෙහෙවරන් මීට වඩා පුළුල් විය යුතුයි ශක්තිමත් විය යුතුයි කියා මා විශ්වාස කරනවා ඒ වගේම ශ්‍රී ලංකාව විදේශ ප්‍රතිපත්තිය තුල මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ සංවිධානය ජ්‍යෙෂ්ඨතම සමාජිකයෙක් 1976 ශ්‍රී ලංකාවේ තමා නොබැදි ජාතීන්ගේ ඉතාමත් සාර්ථක සමුළුවක් පැවැත්තුනේ නොබැදි විදේශ ප්‍රතිපත්තිය තුල ලෝකයේ සෑම රාජ්‍යයක්ම සෑම ජාතියක්ම අපේ මිත්‍ර ජාතීන් සහ මිත්‍ර රාජ්‍යයන් වශයෙන් අපි සූදතාවෙන් සලකන්නේ
මා දන්නා පරිදි මේ යුගයේ ශ්‍රී ලංකාවට ලෝකේ කිසිඳු සතුරෙක් නොමැති බව විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපි මේ පිළිබඳව සතුටු වෙනවා. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන්ම පලස්තීන ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ බලවතුන් මේ දැනට වඩා පුළුල් අවබෝධයකින් සහ අවධානයකින් කටයුතු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. පලස්තීන ජනතාවගේ විමුක්ති සටනට ශ්‍රී ලංකා රජය සෑමදාම සහයෝගය දුන් බව විශේෂයෙන් මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා ඒ තුළ සිදුවන්නා වූ විවිධ අමානුෂික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම සියලුම රාජ්‍යනුත් දැනට වඩා මානුෂීය වශයෙන් පුළුල් වැඩ කොටසක් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. අපිට ලෝකයේ තිබෙන අනිකුත් විවිධ මූලික වූ ප්‍රශ්න ගත්කල දුගී භාවය පුළුල් ප්‍රශ්නයක් බව ඔබ අප දන්නවා. දුගී භාවය පිළිබඳව තිබෙන්නා වූ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට වඩා පුළුල් වැඩ කොටසක් ලෝක ප්‍රජාව වෙනුවෙන් ඉටු කළ යුතුයි කියා මා විශ්වාස කරන්නේ. දුගී භාවය පිළිබඳව කතා කරන විට ලෝක ජනගහණයෙන් කෝටි සිය ගණනක් බඩගින්නේ සිටින බව අපි දන්නවා. කාලගුණික දේශගුණික විපර්යාස ආදායම්වල තිබෙන විෂමතාවයන් රාජ්‍ය පාලනයන්හි තිබෙන සාමාන්‍ය පොදු ජනතාව පිළිබඳව සොයා බැලීම්වල අවම වීම මේ තුළ පුළුල් ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ඒ නිසා දුගී භාවය තුරන් කරන්න ඒ වගේම කාලගුණික දේශගුණික විපර්යාස තුළ ඇතිවෙන්නා වූ ප්‍රතිඵලයන් වලදී අද ලෝකයේ මුහුණ දී තිබෙන අභියෝගවලදී ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ ඇතිවන කඩාවැටීම් තුළ දුගී භාවය වර්ධනය වන්නට ඒ ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ නිසා දුගී භාවය පිළිබඳව කතා කිරීමේදී කාලගුණික දේශගුණ විපර්යාසයන් දැඩි ලෙස ඇතිවන රටවල්වලට වඩාත් එහි ජන ජීවිතය යථාවත් කිරීම සඳහා සහයෝගය දීම උදව් දීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී මා සඳහන් කරන්නට ඕන ජාත්‍යන්තරය ලෝකයේ වෙලාගත් විවිධ ප්‍රශ්නවලදී දුගී භාවය මූලික වෙනවා වගේම අවියායුධ ජාවාරම ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම ඒ වගේම නීති විරෝධී ඖෂධ ජාවාරම් අද මානව සමාජයට පුළුල් බරපතල ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ සියලු ප්‍රශ්නවලදී මූලික වශයෙන්ම මා සතුට වෙන අවධානය යොමු කිරීමේදී ඊයේ උදේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වය තුළ විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ගරු ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මත්ද්‍රව්‍ය පිළිබඳව අනුගමනය කළ යුතු නීති විරෝධී මත්ද්‍රව්‍යන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට එකඟතාවය ඇති කරගත්තා වූ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන අප ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැනට වඩා පුළුල් වැඩ කොටසක් සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛත්වයේදී ඉටු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කෙරෙන්නා වූ පුළුල් මෙහෙවර තුළ ජාත්‍යන්තර වශයෙන් ජාතික වශයෙන් එක් රටවල්වල සමාජික රටවල්වල මුළුමහත් මානව ප්‍රජාවගේ මෙන්ම ලෝකයේ සියලු සත්වයාගේ දස කුල ඇලදොල සතා සිව්පාවා මහපොළව හිරු එළිය ඒ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමේදී බෑන් කී මූන් හිටපු මහලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කළ කාලගුණික දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් සමුළුවේ එකඟතාවය ප්‍රඥාත්වයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම
පුළුල්ව කටයුතු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම සමාජික රටක් වශයෙන් මේ කාර්යයේදී අපි ඉහළම ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මගේ රටේ මගේ ආදරණීය මාතෘ භූමියේ අභ්‍යන්තර තත්ත්වයන් පිළිබඳව කතා කරන විට මා මුලින් සඳහන් කළ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් මාධ්‍ය නිදහස මේ සියල්ල පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා වගේම මීට අවුරුදු 40කට පෙර අපේ රට තිබුණු තැනත් දීර්ඝ කාලයක් අවුරුදු 30කට ආසන්න කාලයක් තිබුණු ත්‍රස්තවාදී යුද්ධයක් පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපේ රටේ LTT ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 තුල අපි රට තුල පුළුල් වෙනස්කම් රාශියක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මගේ රජය ගත වූ වසර 3 මාර්ක කාලය තුල පශ්චාත් මැතිවරණ විශේෂයෙන්ම පශ්චාත් යුද සමයක පශ්චාත් යුද සමයක කළ යුතු කාර්යයන් අපි පුළුල් ලෙස ඉෂ්ට කර තිබෙනවා. ජාතික සමගිය සංහිඳියාව නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම එයි අරමුණු කරගත් පුළුල් කාර්යයන් අපි විශේෂයෙන්ම ඉෂ්ට කළා තිබෙනවා ඉෂ්ට කරමින් යනවා. ඒ නිසා අපිට විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නයේදී අපි මේ පුළුල් වගකීම් ඉටු කරමින් තිබෙන රටක් විදිහට සෑම රාජ්‍යයකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය අපේ මේ වැඩපිළිවෙලට තව තවත් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරනු ලැබුවේ. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව ස්ථිර සාමයක් පවතින රටක් වශයෙන් පවතින්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා අපේ ආරක්ෂක හමුදා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමින් කරුණ ලැබුවේ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනා වගේම මගේ ආරක්ෂක හමුදාවලට මා ස්තුතිවන්ත වෙනවා. රටට සාමය ඇති කරන්න ඒකීයභාවය ශක්තිමත් කරන්න ඒ කරන ලද මහා කැපවීම පිළිබඳව අපි යුද්ධයේ අවසන් වෙලා වසර 10ක් ගතවන අවස්ථාවක මූලික වශයෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව මා ගෞරවනීය සියලු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා අලුත් විදියට මගේ මාතෘ භූමිය දෙස බලන්න කියා. අලුත් අදහස් වලින් මගේ රට දෙස බලන්න කියා. ප්‍රබල යුද්ධයක් තිබී අවසන් වී සාමකාමී රටක ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක ජාතික සමගිය ශක්තිමත් වූ රටක නැවත යුද්ධයක් එම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක ආර්ථික දියුණුව සමෘද්ධිය හෙට දවස වෙනුවෙන් ඔබ සියලු දෙනාම අලුත් අදහස් ඇතුව නව සිතුවිලි සමග මගේ උතුම් මාතෘ භූමිය දෙස බලා අපට සහයෝගය දෙන්න කියා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳා ගන්න ඉඩ දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වයේ ඉතාමත් වැදගත්. ඒ ස්වාධීනත්වයේ ආරක්ෂා කරමින් අපේ රටේ අප විසින් කරන්නා වූ මානුෂීය මෙහෙවර ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමේ මෙහෙවර එම පුළුල් කාර්යයන් සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා. අපිට අපේ ප්‍රශ්න විසඳා ගන්න අප විසින් කර ඇති කැපවීම සහ නව වැඩපිළිවෙල ඉතාමත් වැදගත් වෙනවා. කිසිඳු විදේශ බලපෑම් විදේශ තර්ජන ස්වාධීන රටක් විදිහට අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම අතින්ම ශක්තිමත් රටක් විදිහට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්නා වූ ප්‍රශ්න විසඳා ගන්න
අපට ඉඩ දෙන්න ස්වාධීන රටක් විදිහට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න. ඒ නිසා අපි මූලික වශයෙන්ම මේ තිබෙන තත්වයන් සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලාංකිකයින් වශයෙන් විසඳාගත යුතු ප්‍රශ්න අප විසින් විසඳා ගන්නා වගේම ඒ සඳහා ඔබේ සහයෝගයේ ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනා වගේම මගේ උතුම් මාතෘභූමිය තුල ජීවත් වන්නා වූ ජනතාවගේ සැකය බිය අවිශ්වාසය තුරන් කරමින් සියලු ජාතීන් තුල ශක්තිමත් සමගියක් ගොඩනගමින් අප විසින් රජයේ විසින් ගෙන එන වැඩපිළිවෙලට ඔබ සෑම කෙනෙකුගේම සහයෝගය අපි ඉල්ලා සිටිනවා හෙට දවසේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේම ලෝ පුරා සිටින මා පෙර කී පරිදි දුගී දුප්පත් ජනතාවගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක් දීම අපි අවශ්‍ය වෙනවා නව පරපුරේ නව සිතුම් පැතුම් සහ අදහස් අනුව ඔවුන්ගේ ප්‍රශ්නවලට අප විසඳුම් දිය යුතු වෙනවා ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලටගෙන කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා වශයෙන් මා අවසාන වශයෙන් කියන්නට ඕනේ බුදුන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ 36 හයේ කොටසේ සල්ල සූත්‍රයේ සඳහන් වෙනවා යම් පුජ්‍යලේකුගේ ශරීරේ උලක් හෝ කටුවක් ඇනුනොත් ඒ උල සහ කටුව ඇනීමෙන් ඇතිවන වේදනාව වගේම ඒ උලක් සහ කටුවක් ඇනුනා කියා මතක් වන විට එයින් ඇතිවන කම්පාව තවත් වේදනාවක් ඒ අනුව වේදනා දෙකක් උල ඇනීමේ වේදනාව සහ උල ඇනීම මතක් වීම නිසා ඇතිවන වේදනාව ඒ නිසා ඒ සියලු වේදනාවන් මේ ඇනුණු පුජ්‍යලයාටයි ශ්‍රී ලංකාවත් ඒ තිබෙන්නා වූ ප්‍රශ්නවල විශේෂයෙන්ම දීර්ඝකාලීන යුද්ධයක ඒ ඇති වූ අභාග්‍ය සම්පන්න තත්ත්වයේ අත්දැකීම්වලදී ඒ ඇනුණු වේදනාවන් දෙකම ශ්‍රී ලංකාවේ ජනතාවට ඒ නිසා වෙනත් අයට නොව රටේ ජනතාවට ඇති වී තිබෙන්නා වූ වේදනාවන් සමනය කරගෙන සාධාරණ සමාජයක යුක්තිගරුක සමාජයක මානවවාදයේ ශක්තිමත් කරන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් යුග මෙහෙවරක් කරන සමාජයක උතුම් රටක් ලෙස මගේ ජනතාවට සහ ඉදිරියට යන්නට රටට ආර්ථික සමෘද්ධිය ඇතුව ඔබ සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා ස්තුතියි තෙරුවන් සරණයි